අ හැමටම සුබ නවසරක්වේවක් කියල ප්‍රර්ථනා කරනවා ඉතින් අදදවසිත ඔන්න අයිලනීන් කොලෙච්චක සිංහල පන්ති ආරම්භ වෙනවාඇේ හැමටම සුබ සුබභ නවසරක් කියලා ප්‍රර්ථනා කරනවා හැමෝටම ආයි මාවැහැනවාද මාවැහනව රයිට් ර්කදදාාන් වැරකොට් එතැන් හැමෝම ඔන් කරගන්න කැමා ඔවුන් කරගෙන අපි පාඩමටයන් පසුගිය සතිය නත්තල නිසා පන්තිය පවත්වන්න බැර වුණනා අපී නත්තල් අසිරිය වින්ද නිසා හරි හැමෝම කැමරා උන් කරන්න අපේස ෙවෙයින්න කියලා කියනවා හා බලමු එයා නෙම යිද කිය යා නෙමයිනම් බලමු කවුද ඉන්න කියලා හරි බලමු ඉතිං මේ නව පසරේ අපි හමුවන පලබෙන පන්තිය සිංහල පන්තිය ංහවල දිහමුවෙන පලවෙෙනනි දවස මෙතින් අපි ආදවිඳලා ස වෙනස්සලක් කියලා කියවා නැස වෙනස්සල නෑ ගිස්තරය මොකති කියලා ඉස්සර හට කියන්න නතකොට සේට මේ මොකද වෙලාතියදිි කියලා ඇ මාන හරි බලුම් මොකක්ද වෙලා තියනිි කියෙලා හරි මේ අලුත් අවුරුද්්‍යාපිය නැවුම් බලාපොත්තු තියාගෙන අභියෝග හමුුවේ ඉස්සරහට යන්න ඕන කාලයක් ඒ අභියෝග හමුවේ අපි ස්රහටයන් ලෙංකතුව සුන්දරව එකට බැඳිලා ප්‍රශ්න දාහය මේ ප්‍රශ්න දාහ ඉතිං අද දවස අපි පාඩම පටන්ගවම පාඩම පටන් රන් ම කතාව කියාගෙන යන්න අද දවස කතාවකුත් තියවා කතා කරන්න හරි මුලින්ම මාර්තුකාවනං ගන්න පේෙනවා ුටකන්න තොපපටද ඉවියන්දන් මීද අන්දින් මාති වැරදිල මාක් වුණේ එතා අදි අදින මංම මේවැක ඉවර කරනක ඇදගන්න මම පොඩි ෆයිල්ල එකක්ො ේන ටකන් කැමති අනිවාරෙන් ඉවි අන්දී ඔනන් අන්තින වස්ථාදතිී හැමෝම ඇඳගන්න උපරි ඇැදගන්න කැමති ඕන මැදැක්ගඳන්න පොඩි වෙලාවත්වතින කැමති ඕනි මික් ඇ සවන්නේ තවන්නේ තවන්දී මොකගේ ස්කින් ෂොට්හයකුද හ දයාගන්න තමන්දී අනේ මේක අන්ඳන්න හොදන සර් පව් වගේ හිතගෙන ඉදන්නක් ඒත් අන්දිින් හම එකක් නෑ ඔය මාන මනසට දැන සිතුූවිි වලට ඉඩදට ම පන්ඳදිික හිතේ තියනවා මමාතතිරක් අදදිින් දෝනිි කියළ කවරුවත් තිකන්ට පන්දි අනිවරෙන් හැපි න වී කියලාදඉට පුළුවන් නෑ ඕන එකක් අඳීන්න පුළන් තාපොඩි වෙලාවයි තියෙන අදින්න පුුව තර ඇ හරිද හරිනේ ආරි ඔන්න එන අවසන් කරනවා ඇඳල්ලහමට වන්න චාන්සක දු නාදන්න ම හිතන ෑම මදදින්න නැදික දැන් සතුටද කොබන සතුටු අයි දාකනෙන යන්න හෑන්මාක් එකක් සතුර කට්ටිය හ දැගොන්න ඩේකොමෙන්ට් එකක්ශාව වෙනවා අප ඩෙගුමෙන්ට කත්තෙ කිස්තරහට කතා කරකඩයන්. හැකිනම්ද දුවගෙන යන්න එස්සේ නැති නම් ඇවිදගෙන යන්න හැකිනම් දුවගෙන යන්න අපිට කවුරුවත් නොකදදාලදී අපිට කවුරුත් අන්ඳන්න දෙන්නේ නෑ සතුටිය අපිට කවරුත් අන්ඳින්න දෙන්න හරි මං හිති ඔොගලගේ හිත කියවන නිසා ඔන්න අන්ඳන්න දුන් හරි හැකිනම් දුවගෙන යන්න එසේ නොහැකිනම් ඇවිතගෙනයන් එසත් නොහැකිනම් ධනගාගෙනයන් වැදගත් වන්නේ නිවැරදි දිසාවට ගමන් කිරීමයි ති මේ අලොත් නවවසරේ ආරම්භ කිරීමත් එක්ක මේ වගේ අදහසක් අපි ඔොළුවට දාගෙන පන්ති ස්සරහට කරගෙන යානව නම් වඩා හොඳයි නේද එති වැදගත්තුවෙන්නේ දිශාවට ගමන් කිරීමයි හැකිනම් දුවගෙන යන පුළුවන්ම් උසේන් බෝල් වගේ වේකෙන් දුවගෙන දුවගට තමගේ ලක්ක වෙතයාන් එසේ නොහැකි නම් එහම දුවන්ඩ බැරිනම් කකුලේයා බාද තියෙනවන දුවන්ඩ වැයිඩ පහති වැටෙනවනම් එතකොට දිවට අයික වගේ ඉල්ලෙනවන නොහැකිදම් ඇවිතගෙනයන් හෙමින් යන් ඇවිතගෙනයන් ඇවිතගෙන යන්ටත්බයිනම් යන්ට බඩ වඩගාගෙන හරි ඇවිදගෙන හරි දුවගෙන හරි අනිවාරෙන් යන්න නං ඕනි තමන්ගේ ඉලක්ක වෙතර. ඒ නිසා ගදගත්වන්නේ නිවැරදි දිසාවට ගමන් කිරීමමයි. හරි නිවැරදි දිසාවට ගමන් කිරීමයි දැන් අලුත් අවරදක් ලැබවට පස්සේ හරද දැන් අපිට තියෙනවනි එකක පන්තිවල දෙවල් අපිට ඉගෙන ගන්න තියෙනවනි තපරයකින්න? එති අපි ඔන්න අද දවස පාඩම මොකති ක ළමං කලින්ීම දම අප ස්රට කතාකරගනය අපේද කතා කරන්න යන පාඩව ටිකක් ලංකාබේ සුවිශේෂයේ නාමයක් එකක තමයි අද පාඩම ස්තරහට යන්නේ ඒ තමයි එලක් බුදුසසනට නැබොත ජේවන හොස් පනගත් සංගරාජාන් වහන්සේ මේක මේ පොතක් මේක න් මේ දාලා තියන එක සියලුම බෞද්ධයන් අනිවාරයම කිය යුතු සංගරාජය වහන්සේගේ වත නැත්තං කතාව තමයි වන්තනීය ශාසනික මෙහෙවර අපි අනිවාරෙන් කියවලා තියෙන්නුන්. ලාංකිකෙක් විදිහට ද ලාංකිකයෙක් විදිහට මේ සංගරාජ හාමුදුරුවන්ගේ ජීවන චරිතය යම්ආකාරයකින් අපි අධ්‍යේනය කරලා තියෙන්නමෝ ඒක දාම වැදගත් සාධකයක්. එති අපි ඇඳ කතා කරන්න යන්නේ මේ ජාතියට නැත්තං සස්සුනට නැවත හුස්ම ලබාදීපු සංගරාජයන් වහන්සේ ගැන. පකර අපට පොඩි ගැටලුවක්යෙනවා ඉ කියැන අපේ රටේ තිබිච්ච බුදුසුන්ට හුස්ම නැතුව තිබුණද. එහමනත්තං හුස්ම වැටෙන් නැව තිබුණද. ඒම නැත්තං නැරැන්න ගිහින් තිබුණ දසුන. ඒම නත්තං විනාසවේ ගිල්ල තිබුණද. මේගේ ප්‍රශ්න මතුවෙන්න පුළුවන් මකද නැවත ජීවන හුස්ම පිි පනගත් කියලා කිව්වා හම කිසියම් ආකාරයකින් පනෑඇදලා හෙමැත්තං ිය ගහිල්ලලා තිබිච්චවාගේ අදහසක් අපිට මේ ඇතුලේ එනවා. කො අදකටි එක කකමරටිකෝන් කරලන හම බලාගෙන හිට කොකට්ටියයකි ඔයි එතකොට එහෙම විනාස වෙලා තිබියෙල්ලා තිබුණනොත්නයි නැවත පන දෙන්න පුළුව. දැ මේවනකොට අපේට ආර්ථක බඳ වැටිල තින කොට අලු නායකෙ බිබෙන් න ආර්ථික ගොඩනග තකොට අප ාතිය බඳද වැටිල තියෙන ඒ ගොඩන්න මේ වගේ අලුත් නායකෝ නිර්මාණය වන්න නොවා ඒයට පස්සේ සස්සුනබින්ඳ වැටිලතිය මේ ආගම බින්ද වැටලොති නො ො මේවා ගෞඩනගන්න අලත් නායක ගොඩනග නොන් දැ මේ අලුත් ලෝකේ අලුත් නායකෝ නිර්මාණය කරණය ගොතනද. අලුත් නායකයෝ නිර්මාණය වන්න ඔබගග. මේ හෙට බිහිවන ලෝකයේ නායකයෝ කෞදද අපි කියලන කියන්න අපි කියල කැනෙ ලළමයි. ො ලමයි තමයි හෙට බිහිවන්න ලෝකේ නායකයෝවින්. එක අනාගතයේ නිර්මාණය කෙරීම වගකි අනාගත්තය නිර්මාණය කරමින් අනාගතයේ වඩාහොඳ සුපදායි රටක් නිර්මාණය කිරීමේ පළවෙනි වගකීම තියන්නේ අද දවසේ මේ පුංචි පැටවවිදියට ඉන්න ඕගොල්ලන්ට. එනිසා හෙට දවසේ වගකීම, ඔබ උරමත තබාගැන. ඔබගේ උරමති ලෝකය තවතවත් බබල නාකාරය සිහිනෙන් දැක දැකතමයි අපි ඉන්න. එනිසා ඔබට තියෙනවා වගකීමක්. ඒ තමයි ඒ අනාගතයේ ඒ රට ලස්සන රටක් බවට පත්කිරීමේ වගකීමේ, එක පුරුකාක් සහයෝග දෙන. ඒ ගමනට අරගෙන යන්ට ශක්තිය දෙන දරුවෙක් විදියට අද දවස්දල තමන්ගේ අධ්‍යාපන තමන්ගේ පෞර්ෂත්වය තමන්ගේ ඉලක්ක සාධනය කරගන්න ඉතාම ගැදගත් ඒ අනාගත ලෝකය නිර්මාණය කිරීම සඳ මතක තියාගන්න අද දවස මේ පන්ති ඉන්න ගොඩක් ළම. ඒ අගේ නම් ඉස්සරා යන තාතක වාසගම විතරයි. හැබැයි. ස ප පොත් පහ කොනිද කලා නව. එතකඩ ඇැබැයි අද තියෙන්න්නේ තාත්තක වාසකම විතර යෝග නමයිස්ර වැ හිතන්න තවටි දවසක තවුරුදු හතකින් අටකින් දහයකින් පහලවකින්. වගේ ස්රහටයි ආචාර්ය හාචර්ය විද්‍යාඥ නේ දේශ පාලක්ඥ ඇමති ලේකම් නේ ජනාධිපති, අගමැති, පරිසරෑමති ඔබ අතර තමයි. අද දවසේත් මේ රටවල් කරන හුඟක් යි වගේ පුංචි පන්තිියක පුංචි ඩෙස්සෙක පුංචි පුටුවක ංචි පැටියෙක් දරුවක්ගේ ඉතලතමයි, මේ රටේ ඉහල තැන්වල සියලු දෙෙනනයි. එෙසා ඔබටත් අනාගතේ ඔබේ නමඉස්රහැන් ලොකු නම්නේ රටට වග කියන රට වැඩදාය නම් ඔබ ඉස්තරාන් හැදේ. මේ අලුත් අවරුද්දෙ නවවර්ෂය. අපි ඔළුවට ගන්න ඕනේ හදවතර ගන්න ඕනි ලොවක් එලිය කරන. ඒ කිරොලු පල දෙන අපි අපපුූර්ුව ලෝකයේ ඔයාගේ නමත් ඒ කිරු ඇතුළෙතින් අරේද. ඒර එක ලේසිනෑ ඒවන්ුවෙන් ඉගර ගන්නඕන් තමන්ගේ හැකිිය හදාගන්න ඕනි පෞදෂිය හදාගන්න ඕනි වගගීම තමන් වෙත දරාගන්නඕනිි තමන්ගේ ර න් චිනය වන්න පුවා ඒ කෙක් ප්‍රර්ථනාව ඩොක්. කෙනෙක් වෙන්න පුළුවන් වි්‍යාඥයක්ක් වන්න පුළුවන් හො මන්ගේ පෞඩුෂය අධ්‍යාපන නිලක්ක සාධය කරගත් තම තමයි. ඔයා මේ රටේ නමගිය රටට වැඩක් කළ පුරවැසිය එක් විදියට අනාගත ලෝකයටටයන් ඇති අධද්‍ය අපි මේ කතාරන්න චරිතය හරා අපට එවැනි ආදර්ශයන් එවැනි උත්තේචනයන්. එවැනි රටක දහිර්රමත් චර්විතයක් වෙන්න අවශ්‍ය කරන පෝෂණය ඉංජක්ෂණ එක බලය ශක්තිය ජවය මෙට මෝල්ට් නෙවෙයි ලක් පුුදුසස් වුන බැබලවූ අපේ සංගරාජ හාමුතුරන්ගෙන් අපට ගන්නවා. අපි දැකලා තියනවා බලය ජවය ශක්තිය සමහරයවා බිව්හම අපිට තියෙනවා කියලා. නමුත් එහෙම අපි දැකල නෑම බියවට අපි බලය ක්තිය ජවය ල විලා මහලොක දේවල් කරන්න පුළුවන් වෙලා තිය. නමුත් කෙනෙක් ඉගෙනගත්තොත් ඒගනගත්ත කෙනාට අනගතේ ලොකු දෙයක් කරන්න පුළුවන් එනන් මේ අලුත් අවරුද්ධා අපේ පැතුම අපේ ඉලක් සාධනය කරගන්න එක. රයිට් අන සොෝක ඇත්ති නමගේ කියලම යන්න සොෝක ඇතින මෙන්නට මෙහමෙක්මකද දන්න සගෘහේ පූජ්ජතයේ මූර්කා, සගගාමේ පරූජ්ජතය ප්‍රබු සොදේශයේ පූජ්ජතයේ රාජාක්. ද්‍යන් සර්වස්ස පෘජතය කියලා පැරණ සංස්කෘත සලොකයක්තිය. මොකදසරය කිව්ව කියලා හොයන්ඩන් දෙපා එක තමයි මේක. සගෘහ පූජ්ජතය මූර්කා එක මෝඩ එක්න. මෝඩ මිනිට තමන්ගේ ගෙදර විතරයි ගරු කර. තමන්ගේ ගෙදර අය ගරු කරනවා මෝඩයවුනත් අනේ මෝඩයඋුණත්ේකානි මෝඩ කංගරත් අපේ කෙනානි අපේ පොඩියකානි අපේ මහයකානි අපේ මිනියනි අපේ නෝනනි අපේ වයිපරේණ කියලා මෝඩයවුනත් ගෙදරද්දි මෝඩයට ගරුක රින් එහද ගරු කරන්න ඕකෑ එන මෝඩය කියලා ලජ්ජ කරලදා. ඒලට ග්‍රාමේ පූචතය ප්‍රබු ගමේ ඉන්නට ගමේ ඉන්නවනේ වැදගත් පුද්ගලේ ඒ අයට ගමේද විතරයි සලකන් වෙන ගමවල ගියට සලකන්නේස්දේ පූචතේ රාජ රජවරුවන්ට සක රට විර ගටමේ රාජක්ෂ මාත මරිිකා ගගේ කිය යාට හලකු සලකින් ලක් ට කිය ප ති කො ීපති ලక ට විතරයි ක ො ක් లකයි ూට ලකන්න. හැබැයි विද්‍යञන් ව තුූත හුර හරි කෙන ඉගනගන ෝක ොහ කියත් ඉගනගත්ත ක න లලను. සා ලංකාවෙෙන් බරග. ඒ లో ංකා යා යා ත් විසි करන්නේ. කරන්න අයින් කරන්න ඉගනගත්ත කෙන ලෝකෙ මහපොලව කොයි බිං අගලට ගියත් එක ලෙස පිගන්නවා. විද්‍යන් සර්වාස පූජතය ඉගනගත්ත කෙනා විශ්්‍යයක් හදාාරපු කෙනා බුද්ධිමතා ලෝකෙ කොයි තැනතිත් එක ලෙස පිළිගන්නවා ඒක තමයි ඉගෙන ගඩ කලකය ර් මේ අවුරද්ධය අපි ඉගරගන්න අවුරුද්ද සපොත් ඕනිද කියලාන පහක් නැවතවතාවක් ඔ මේ අවරුද්දධ අපේ අභියෝගන් හුවේ ඉගෙනගන්න අවුද්ද එනිසා සංග රජ වත අපි කතාකරමු ඒ වත ඇසුරෙන් අපට ගත හැකි පූර්වා දර්ශ අපි ගමු අපේ හදවතට ඒ ගත් පූර්වාා දර්ශයන් ගෙන් හදවත පෝෂණය කර අපි කල් ලියමු අපේ රටේ වත ගොත ලෝකය බබලවන තරං ප්‍රබල විදිට ඒ ඇහෙන විදිහට සඳ වතතත් හරි. එහනම් මෙන්න පලවෙනි තැන. සොරි. <kung government> <sharpic> <ım999> <imgiving> <sharpic divide> ේ සරංකර සංගරාජ හාමුදුරුවෝ වෙනුවෙන් ශ්‍රී ලංකාවේ තැපල් දෙපාර්තමේන්තුවෝ විසින් මුත්‍රණය කරපු මුද්දර්රයක් තමයි මේ දැක නැත්තං බලාගන්න වැලිවිට ශ්‍රී සරංර සංගරාජ මාහිමි ශ්‍රී ලංකා කියල තියෙන මුදරය වැටිනාකම සතපනහායි. දැන්නම් මේවා ගහල ලියුන්ගවැඩබෑ මේවා ගාල ලියුංයව්ුව තැල් කන්තවරවි ආ ගේෙටවිට ඔක් කල්ලෑන මේ අන්නඩකුවේද. ගේ හරිද මේ වගේ ලිවමත්දැමට අපිට කියකර දිලලාෑන මේ බඩුමල්ලදදිල නම චර දරිදර්තාාවයක් තියෙනද කියලා හ හරිද ඒ වුනට මතකදයාගන්න මේ සංගර ජහාමුතුරුව වෙනුවෙන් ගෞරවණිය සේපත් කරලා ගහ මුදර. හරි ක්‍රස්තුවර්ස කස්තුු සුක් සොරේ කිස්තු වර්ෂණයව කිස්සුපුූර්ුවව දෙසය පණහා වසරේ මහින්දමියන්ගේ පැමණිවත් සම ලංකාවේ බෞද්ධාගම ස්ථාපනය වුණන බැවින් බෝ කල ක අප ඇදහු පිළිගැනීම මයි එකන්නේ නොබෝදා කළ කැනීම්වලදී මතුුණු සෙල්ලිපි කටාරම් ලේකන අනුව ඒට පෙරද බෞද්ධ සංඝ්‍යාවන්සලා මේ වැ සිටි බවට සාක්ෂ්‍යඇත. කෙේ වෙතක් මෙේ ස්ථාපිතව බුදුසොන ක්‍රිස්තු ූර් එකසිිය හැටෙන් පටන් ගත් දුට ගෑමට රජුගේ රාජ්‍යසමයෙන් පටන් ක්‍රිස්්තුපුූර් එකසිය දෙක වලගම්බා රජසමය වනතුරු රටපුරා සංඝ්‍යා වහන්සේ ධර්මවිනය රැකකැනමින් නිර්වාණ මාර්ග පිළිවෙත් පිරූහ. කාලෙද රජ හන්සේලාගෙන් පවා මෙරට අඩුවක් නොවිය. කෙේ නමුත් විටින් විට සිදුවුණු විදේශාක්‍රම නිසාද සොලිස්සා ඉන්දිය හමුදාවලෙන් වුණු නිරිහර නිසාද ක්‍රම ක්‍රමියෙන් භික්‍ෂූන් වහන්සලා අඩුවෙන්ට පටන් ගති. එකදහස් නමසියය හැත්තල තිස් නමේ වසරේ සේ විජේ රාජසිංහ රජුගේ පටන්. එකදහස් සටසය පහල වසරේ, විික්ත්‍රම රජසිංහ රජුගේ හැත්්‍ය හය වසරක පාලන සමය වනවිට උපසන්පදා භික්‍ෂුවක් ලංකාවේ සොයාගන්නට සිටියේ. නැත හරි ඔක දම ඉතිහාන්සේ අපේ සස්සුනේ ලියාගණ්ඩ දානව ලියන් එපා මේ ලියන් ඕන ියගඩ්ඩෝන්න නම් ම කියන මේ එක ම ගරුපික දන්න නිසා වලිය ගණ්ඩුවෝන පරිින්ට් එකක්දා ගන්න ඉතියෙන්. කිස්තුපුූරුව දෙසියපනාා ඒකන්නේ මයින්දේමියන්ගේ පැමිණිමේ ි පුර්ව දෙසිය තිස් දෙක. හරි ඔය අතර කාලයෙන් ස් දෙකෙන එන්නේ ලංකාවට බුදු සමය අරගෙන එස්මහින් හාමුතුරුව එස්මහි හාමුතුරුනේ කවද. ක් ම න් ම්තුර න දන ස ෙට ක් දිට සිකිම් දේශෙන් තශ න ග ක කියන න තමයි මයි ම් තුර න මයින් ද ම්තුරනේ අන හරෙත් මහින්ද කෙනනෙක්කාව දැනත් මහිද කන ගමැති වෙලා ඉන්න. ඒ කාලෙත් මහින්ද කෙනනෙක් ෙනන ඒ තමයි මහිදුු හරාතන් වහන්සේ අසව රජරුවන්ගේ පද.මදු මරතන් වහන්සේ එත කොඩ නගේ . ර වහන්ස ලංකාව න ස් ේක ද ඇ ලංකාව දදු සසන තාාිත කර හොමද. අර එත්තිය උත්තිය ස ඉය උුද්ධය බද්ධිය සුමන සාමනයට කියන පස් දෙනා එක්ක මේ ඇැවෙල්ලා තිස්ස තිස්ස කියල කතා කරනවන්. ඊට පස්සේ තිස්ස මුව පස්සේ පන්දනො කතාව දන්වන් මංඟෝ කියන්නෝ නෑ. එට පස්සේ ොතන දර ලංකාව බදුදහම් වවට පත්වෙනම්. බුදු දහම ලංකාවේ වැලඳගන්න රජුරුත් අනද ගන්නවන්නේ. එට පස්සේ. හැබැයිතින් ඉතිහාසේ කියනවා මේ මීදුරහතන් වහන්සේ ලංකාවට එන්න කලින්. අපේ ලංකාවේ සමහර වෙලාවට සෙල්ලිපිමනත්තැන් කටාරම් ලේඛනවලින්ම ලිපි කටාරම් කටාරම් ලේඛන කියල කන ගල්ලෙන්වල උඩ කටාරම ගාව ගහල තියනේවට දැක ඇති සමාරවිට සෙල්ලිපි කියනෙවා ගල්වල කොටනේවා.ඒ සෙල්ලිපි කටරම් අනුව ඊට පෙත් සංගවහන්සල මේ වැඩ සිටි බවට සාක්ෂ තියෙනවා නමුත් කෙේ විතාත්. බුදුදහම ලංකා ස්ථාවරම වෙන්නේ. මීදු මාරතන් වහන්සේගේ වැඩවිවිීමත් සමඟ හරිද එතකොට ඔයා ගව තියනෝදැම් පොත් පහක් ඒ අතරයි ඔයා පළවෙනි පොත ඒයන්නේ එතිනේ දා අභ්‍යස පොතේ ම මේ කියන එක ලියාගන්මීදුමාරතන් වහන්සේගේ පැමිණීම සිදුවන්නේ කස්තුපූර් කීයේ දීද මීදුමාරතන් වහන්සේ ලංකාවට පැමිණෙන්නේ ක්‍රිස්තුපූර්ව හිස්තනක් වසරේ එමලම් එ අංක එකදාලා ලයාගන් ඉත්තිය උත්තිය සම්බල බද්ධසාල සුමනසාමනේර ප්ඩුකූපාසක් ඉත්තිය උද්ධිය නෙමේ ඉතිය උත්තිය ඉත්තිය උත්තිය සුමන සාමනේර බණ්ඩුකූපාසු හරි ස්ථැනක් කිනම් සමම අලුතින්නාවේ සාදරෙන් පිගන්නවා අපේ පන්දිට හි හිෙරුණේ පොත් පහක්කෝනිී ඇදින එදා දෙන පාටම කරගයනකොට ම දෙන ප්‍රශ්ටික් දේෙනම් ඒ කළ යන්න පොතක්කෝරනි ඒට අමතරව අභ්‍යස ලිකිත අභ්‍යස ලියන්ඩ ඕනි වෙනම පොදක් ඉට පස පිටපත්දවවීම සඳා වෙනම පොතක් පවිච්ි කර. පැස් පාච්ි කරන රජා පොතක් ොයිටිකතම ඒතින් අදවස එක ක පොතක් තියාගේ මේක ක ලියන්න ආයත් කියනවා මේදුු මයින්ියන්ගේ වැඩවවීම විිස්සපූරුව හිස්තනක් වසරේ සිදුවිය. හරි වසරේ සිදුවය. හරි ඒට කලිනූත් බුදුදහම ලංකාවේ පැවති බවට සාධක හමුවන්නේ ලිප්පි කටාරම් ලේඛන වලින් හරිද. ලිපිටාරම් කැනීම් බලදි මතුණු සෙල් ලිපි සහ කටාරම් ලේකන අනුව ඊට පෙරත් බෞද්ධ සංගයවහන්සල වැඩ සිටි බවට සාක්ෂියන ඒ ළඟ ප්‍රශ්ණය එක්ක තමයි එක තමයි මීතු මාරත්තන් වහන්සේ ලංකාවට වැඩම කළේ ක්‍රිස්තු පූර්ුව හිස්තනක් වසරයේය නිම්සර නිම්සරා මමත් අලුතින් කියර කියෙන් නිම්සරා. ිහිඳු මහිමියන් මෙරටට පැමිණියේ ක්‍රිස්තු පූර්ව හිස්තනක් වසරේ මොන පලවෙනි ප්‍රශ්නි දෙවනයක තමයි. මහින්දාගමනයට පෙර මහින්දාගමනයට පෙ මහින්දාගමයට පෙර, ලංකාවේ භික්ෂූන් වහන්සේලා මහින්දාගමනයට පෙර ලංකාවේ භික්ෂූන් වහන්සේලා මහින්දාගමනයට පෙර ලංකාවේ භික්ෂූන් වහන්සේලා වැඩ සිටි බවට සාක්ෂයක් ලයන්න වැඩස් සිටි බවට සාක්ෂයක් ලයන් ආපමුල ඉන්ඳල කියන්න කියනවා. එක කිස්ටප්රි මහින්දාගමනය මීදවිමියන්ගේ පැමිණීම සිදුවේ කිස්පූර්ව හිස්තනක් වසරේය දෙවැනියක තමයි මයින්දාගමනයට පෙර ලංකාවේ භික්‍ෂූ වහන්සේලා වැඩ සිටි පවට සාක්ෂියක් ලියන්න එඩ පස් බුදුසමය න ඇතම් බුදු දහම සේක්‍රයස ව්‍යාත්ත වෙලා දුටගැමුණු රජුරුවන්ගේ සමයේ පටැන් ලගම්බා රාජ්‍ය සමයේ දක්වා වළගම්බා රාජ්‍ය සමයේ දක්වා මේ බුදුසස්ස වන අකන්්ඩව පැවතගෙනාව. පආදන්න බුදදුස වට ලෝකු බලපෑමක් සිද්ධ වෙනවා වලගම්බා සමයේදී බැමිනිතියාකෙන සය ඇවිල් මේ එතකොට බරපතල විදිහට ධර්මය භික්ෂන් වහන්සලා නැතිවෙලා නේද සංායනාවකක් සිද්ධ වෙනවානි තෙරවාදී හතරවන සංායනාව සිද්ධවෙන්නේ ලංකාව අලු මාතලේ අලුවිහාාරදි සිද්ධ වෙන සංගායනවා. එතකොට ත්‍රිපිටක ලේඛනගත කරන්නේ ලෝකෙ පළවෙනිවතාවට මාතලේ අලු විහාරදි ඒ පැමිති අස්සාසය ප්‍රතිඵලයක් විදිියට. එඇතකට භික්‍ෂූන් වහන්සෙලා කටින්කටන කර කොල කාලා බිම ඉඳගැන වැල්ලේ ලිය ලිය තමයි ධර්ම පාට ආරක්ෂා කරගන තියෙන්. එහෙම රැකගත්ත ධර්මය කණ්ඩ නැති නිසා කර කොල කාලා කෙලින් ඉන්න බැනිසා බිම වැටිලා වැල්ල ගාත ලියලියා තමයි කටපාඩන් කලා තියෙන්. එතින් එහෙම තමයි මේ ධර්මය පරිසංකරග නැවිලා තියන්නේ එහෙම පරිසංකරග නාපු ධර්මයයක් තමයි සමහරය මේ විනාස්සකරයි. දන්නුවෙන් සමරා විනාසක කරවානේ දාම විකෘති කරනවා ඔය තැන් අභ්‍යත්පොතය පශ්න දෙක් වියාගත් හරිද මේදමියන්ගේ පැමිණීම සිදුවය හිස්තනක් ස්තුවාර් පූර්ව දෙසේ පණහය අවස්සරේද ඒක අප උත්තර එලියන් නෑ දැන්ම පස්ස තමයි එලියන්නන් හරද ඒලාඟට සර්ම මළුත මොනවාද කරන්නේ කියලානවා. හරි මම කියනටික කරගෙනයන් අපි පවසර ආපවමුලන් දල කියන්න කියනවා එක පාර කියන්නම් මම අනිත්යට නැතමික ආහලමේ පාවෙනවයි නේද. මන් මහිදුමියන් ලංකාවට වැඩම කළේ කිස්තුපූර්ව හිස්තනක් වසරේ දීය කිස්තුපූර්ව හිස්තනක් වසරේ දය. මහින්දාගමනයට පෙර ලංකාවේ භික්‍ෂූන් වහන්සලා වැඩසිටි බවට සාක්ෂියයක් සපයන්න ලංකාවේ භික්ෂූන් වහන්සල වැඩ සිටි බවට සාක්ෂයක් සපයන්න. එකදා සටසය පාල වර්ශේෂ වේක්්‍රම රාජසිංහ රජුගේ හැත්තෑ වසරක පාලන සමය අව අවසන් වන විට උපසම්පදා භික්ෂුවක් ලංකාව සයාගන්ට සිටියේ නැත උපසම්පදා එළඟ ප්‍රශ්නලයා ගන්න උපසම්පදා ක් උපසම්පදා භික්‍ෂුවක් දැක ගැනීමට නොහැකිවූ රාජ්‍ය සමය කුමක්ද උපසම්පදා භික්ෂුවක් දැක ගැනීමට පවා නොහැකිවූ රාජ්‍ය සමය කුමක්ද ්‍රවක්කරන රාජ්‍යසිංහ රජුගේ රාජ සමය හරි ය උපම්ද භක්ෂුවක් කියල ගැන භික්ෂන් වහසලා කොටස් එකක් කියන්නවා ඒ සාමනයටර භික්ෂන් වහන්සේලස උපසම්පදා භික්ෂන් වහන්සේ ගේ න සාමනයට භික්ෂන් වන්සලාට තියනෙන සාමනේයට දසීලය කියන එක මං ආය කියනම් ප්‍රශ්නය ආය කියන්න උපසම්පදා භික්ෂුවක් දැගට නොලැබුණු රාජ්‍ය සමය උපසම්පදා භික්ෂුවක් දැකගන්ට නොලැබුණු රාජ්‍ය සමය කුමක්ද උපසම්පදා භික්ෂුවක් දැකගන්නට නොලැබුණු රාජ්‍ය සමය කුමක්ද දෙවැනිියකා පහු කියන කියලාෙන දෙවනියක තමයි මහින්දාගමනයට පෙර ලංකාවේ භික්‍ෂූන් වහන්සලා වැඩ සිටි බවට සාක්්ෂයක් දක්වන්න තුන්වැනික තමයි පම්පදා භික්ෂුවක් දකින්නට නොලැබුණු රාජ්‍ය සමය තුමක්ද හරි දැන් ඒ සාමනර් භික්ෂූ වහන්සලට තියෙන දසසි අයක සිද්ධහක් තියෙන් එතකොට උපසම්පදා භික්ෂන් වහන්සලට තිෙන ත්‍රිකෝටික පාරි ශුද්ද සීලයක් එකන්නේ ත්‍රිකෝටික ලොකු සංක්‍යාවත් තියෙන් හරි පාරාජික හතරක් තියෙන සේක ඇැත්ත දෙකක් තියෙන අනිමිස තියනවා වගේ ත තියනවා වගේ විධ සිික්ෂාපද තිය තකළ හක්වත් ගලන් සප භික්ෂ න්ස කු පුව ෙඩියක්කොත් කපන්න බෑ. ඩ න විද තරකො හක්ත් ප සම්පද භික්‍ෂන් වහන්සේයනකට ගවන්න බැ ගල සි එකට කියන්නේ ලොකු සිිල් ප්‍රමාඩයක් තියෙන හරි ඒවාගේ ලොකු අමාරු වැඩක් තමයි උප සම්පදා සේලය කෙලගන් එතකොට ත්‍රිකෝටික එතකොට උපමදභික්ෂ වහසලා හිටන එතක උප සම්බදා භික්ෂක් වන්නඩනම් අනිවාරයෙන්ම උප සම්ද භක්ෂූන්හසේලා න්න ඕනි තබ කෙනෙ කුප සම්පදා කරත් උප සම්බදාව නැති වුණනා කියෙන භික්ෂවාස න කිය එක තමයි හරිදසාමනයට භික්ෂූ වහන්සලා කියන ට්‍රේණම් කට්ටිය එතකොට උපම්බද භික්‍ෂූ වහන්සලා කියන්නේ ට්‍රේනිින්න්න ඉවර කරල සැබෑවශයෙන් සීල ඉඳල භික්ෂූත්වයට පමණිකටේ වැලවිට සරණන් කරහි කියන එක්ද සයිසියසර් පලවැනි ප්‍රශ්නයයි කියන කියගෙන පලවෙෙනක තමයි මහින්දාගමනය සිදුවේ ක්‍රිස්තු පූර්ව හිස්තැනක් වසරයේ දීය. රි මහින්දාගමනය සිදුව ක්‍රිස්තුපූර්ව හිස්තනක් වසරයේ දීය. හරි? වැලවිට සරණංකර හිමියන් එක දහා සයසි අනුවට වසේ ජනි දාහනම් වෙන දින මහනුව රසල වැලිවිට ගමේ උපන්නේය. වැලිවිට සරණං කරහිමියන් එක දහ හයසි අනුවට වසරේ ුදහනම්වෙනිදා මහනුවර වැලිවිට ගමේදී තමා උපදින්නේ අර ඊළංග ප්‍රශ්නයලියන්න ඊළංඟ ප්‍රශ්නය තමයි ඊළං ප්‍රශ්නය තමයි සරණංකර හිමියන්ගේ උපපන් දිනය සරණංකර හිමියන්ගේ උපන් දිනය වැලිවෙට සරණංකර හිමියන්ගේ උපන්දිනය හතරවෙනි ප්‍රශ්නයෙන් දි. වැලිවිට සරණංකර හිමියන්ගේ උපන්දිනෙන්. කුලතුන්ග නිලමේ එතුමාගේ පියතුමා විය කුළතුන්ග බණ්ා යන ගිහිනමෙන් හැදුුන්වුණු හෝො අයස දාසේදී ගේගේ එහැර සාමනේර ප්‍රවුඩ්ජාවෙන් මානවිය පූච සූරිය ගොඩ රාජ සුන්දර නම් ගනින් වහන්සේ නමක්ළඟ. ාව්‍ර්න නක් තිෙනවා න්න පස්සනි ප්‍රශ්නය ලියगा පස්සනනි ප්‍රශ්නය තමයි එතුसाණක හිමියන්ගේ पාගේ නम सණක හිමියන්ගේ पියගේ නम सරණංකර හිමියන්ගේ पියාගේ නම හතර ඇවිල්ල सරණංකර හිමියන්ගේ උපत साණකර හිමියන්ගේ ළග ප්‍රශ්නය साරණකර හිමියන්ගේ पාගේ නम වයසදාසේදී පැවිදිභාවයට පත් වූයේ කිනම් ස්වාමීන් වහන්සේ නමක් යටතේද. වයසදාසේදී පැවිදිභාවයට පත් වූයේ කිනම් ස්වාමින්න්වහන්සේ නමක් යටතේද කිනම් ස්වාමින්වහන්සේ නමක් යටතේද. නම් ස්වාමීන් වහන්සේ නමක් යටදේද දාසවිනි වයේදී පැවිදිභාවට පත් වූයේ කිනම් ස්වාමීින් වහන්සේ නමක් යට තේද දාසේවෙනි වයේදී පැවිදිභාවයට පත් වයේ කිනම් ස්වාමින් වහසේ නමක් යටතේද හරි කද මේ නිින් ාන්සේලා කියලා කියන්නේ ගනින්න්නන්සෙලා කියලා කියන්න ඒගොල්ලො උපසම්පදාව නෑ ඒගොළු විවාහවෙලා ඉන්න ඒවුනට චීවරයක් තමයියන්ඳදින්නේ පාන්සකූලක දයනකොට දානෙකොට වඩිනකට විතරයි චීවරේ දෑය ගන්න අනිත්වෙලාවට ළමයි එක් නෝනලා එක්ක ඒම වැඩ කරමින් කාය ගතරන ඒයටම ගනි නාාන්සේ කිව භක්‍ෂ න්හන්සේලා හිට නැතිනිසා ඉතුරෙලා හිට ඒගොල් විතරයි ර සූරියයකොට රජ සුන්දරනම් නිින් න්සේලළඟ තමයි පවිදිවාාවයට පත්වවෙන්නේ. සය හ එක්ද සස්‍යය තිස්නම කාලේ හනුවර රජ කළ අවසාන සිංහල රජව, வேර නරறைන්ந்த සිංහ රජ මෙම සූරෙකො ගනින් න්සේ සමග ෙට්තු ඇසරක් කළේ අවදන් සසලාබ ේ නර ந்த සිංහ රජගෙන් පසුව එක්ද සස්‍ය පහලවසරේ රාජ්‍ය ලබාග ඉන්ද නාකාර වංශක ශ්‍රීවිජයේ ාජසිංහ රජු සින් සූරිය ගො ගනින් න්සේ රජදරහයක් යි කියයා මරණයට පත් කළේ මතක තිාගන එක්ද සස්සය හත එක්ද හය තිස්්නමේ කාලේ මහනුවර රජ කළ අවසාන සිංහල රජු. වසාන සිංහලරජු තමයි ීර නරේද්‍ර සිහ රජු. වි වීර නරේන්ද සිංහ රජුගෙන් පස්සේ රාජ්‍යට පත්වෙන හැකැන්නේයා. ඉන්දිය නායකාරවංශික ස්‍රීවිජයේ රාජසිහ රජරුව එක්දා සස්සය පහලවේදී එදදා හස්සේ පහළවේදී මේ ගනින්න්නහන්සේ අර සූරිය ගොඩ සුන්දර නම් සුන්දරනම් ගනින් වහන්සේව මරණයට පත් කරනව රාජත් ද්‍රරෝහයෙක් කියලා. මෙසේ ගුරුවරෙක් නැතිවූ සරණංක්‍ර සාමානයරැන් සංකට කළ අගනුවරෙන් සතපු කේපයක් දුර හඩුගන්නාව පිදෙස්සේ අලක්ගල අලගල්ල කඳුකරේ ලනැක වාසයටට පැමිණීම. නාක අරවංශික රජවිසින් අලගල්ල ආසන්නේ ගමේ නිවාස බන්ධන ගතකොට සිටි වෙලවකේ රාල හම් ලෙව්කේ රාල උන්වහන්සේට පාලි ඉගන්නේ. ො මේ කාලේ නානායකාරවංශික රජ්ජුරුවෝ ලෙවකේ බණ්ඩාර කියනෙක් කෙනාව හිර කරල තිබුන්. මේ හිර කරලා තියෙන ලෙව්කේ බණ්ඩාර හිටියේ සරංකර හාමුරුව අගනරුවන් සතපින් ගොඩක් ඇත තියනෙන හඩුගන්නාව කියන අලගල්ල ප්‍රදේශය ලනක වාසය කරන කාලේ සරරංකර හාමුදුරුවන්ට හම්බ වෙනවා කවද අර නිවාස දස්සේ දාලා ඉන්න ලේකේ රාලාම මේ ලව්කේ රලාමට හොඳට පාලිපුළුවන් සාම ලෝක රලාහමකින් සරංගර හාමුරු පාලිඉ කනගන්න බලන්ඩ ඉගනගන්න කෙන කොයි අවස්ථාවවිද කොච්චර හොඳද එකගනගන්න උත්සා කරනද කියෙන මටම ඒ පෙේද හම්බඩු අම්ම කෙන හරි දැම් මේ අවුද්දිය අලුත් උසස් පෙල පන්ති පටන් ගන්නකොට මේ උසස් පල පන්තියට අම්ම කෙනෙක් මගේ දරු අරගෙනා හරි අරගෙන ඇවෙල්ලා මටක්කෝ සර්ග පන්දියට මගේ දරුවවා දාන්ඩ ෝනිකෙන මංකිවා හරි මමතව පොඩක්රක්වන මොකද මේ අවුද්දි න කට්ටියට වැඩටිකි වර කරලා බහග රලතමයි ම පිලක් ඇතුව සස් කල පති පටන් ගන්න කියෙල්. ඒයට පස් මහංකව වෙන තනකට න්නනන්ට යන්න පශ්යක් මැක නැසර්කම එන්නනෝනි කියලා කිව මංකව හරි ඒනම් ම ඒ ලබන සතති පති පටගන්න සස් පෙල සඳ ඒයට පස්සැ වල අතුළත් කල අපිස්රට කරගනයකගේ දස මංව සමාමනිල ප්‍රතිපලකෝමන්. ඒ වස්ස අටයි පහයිකව මංක හොඳට මදනේ. නෑසර් ලාමයක හැටියරීම හොඳට මැතිකෝ මංකවා අමේ ඒම කියන්න එපා ලමයාව සුද්ධ කරන්නයන්න එපා හරද. ඒ නමයයක් ගන්න පුළන් විභාගක මොකක්ද මේ අරන්තයට ප්‍රතිඵල අටයි පාග අරන්තිය කෙලෙකොම් නෑසර් මගේ දෝනිට පොඩි කාලේ වලිපපු හැතු. අවරුදු ගාන්නක් පලික්තුව ඇදිර සෑන කාලය ගත කරාක. ඒක සනිප වෙනකට හතවස්සේ අවසර නමේ වසරෙන්න්නකට ඇවි ගන්න ැරි වුණාක. ඒ අවිි ගන්න බැරුවෙන්න්නකොට කිලෝ හතලයකින් බර වැඩවුනා කිව. උත්සන්ඩත් ැවුණක් හටමේට. පස ග ුව හ ස ද ස් ල ත තර පස්ස යාගේ ්ල් ල සී ය දනකුව පන්සයට නගනක සී කලාන්ති දා වැටනක. ය වාස ලොක ්‍ර්නස තමයිස ඔ ප්‍රති ල ගත් කියල්ල කිව මං ති යම්මන් ක ම දම්ම දරගත්ය. ඒයට වඩ වැදගත් ේ තම අචර පශ්න යද කියෙ ඒ ගේ ප්‍රතිපලය කට රයාාවේ නන්ද ස ත්සාහ තිය නිසා. නිසයි ගනගන්න කන තැන ොතන බලන්න කමන්ට ඉග ගණඩ යන තැන මර ගනගන්න තම උත්සහර හරි. ඉතිං මේ ලෙව්කේ බණ්ඩාරග, රාලාමිකාව අසරසර වැලවිටි සරංකර හාමුදුරුව හරිද ඉක්මනටම පාලිභාෂාව ඉගගත් ඉතිං පාලිභාෂාව ඉගන ගැීම වැගත්කම ඉස්සරහටෝකොල්ලන්ට තේරෙයි මේ සංගරජ හාමුදුරුවෝ ඇයි මේ පාලිභාාව ඉගනගත්ත කියලා. කුලතුන්ග දරුවවා මූලික අධ්‍යාපනය ලැබුවේ එරමුදු ලියද්දේ උපාස කරාල නම් ගුරුතුබාගැනී. නම් පොත මගුල්ලකුණ සකස්කඩේ නවරත් නාදිය පොද්ද, පුස්කලවල්ල අකුරලෙීමමද ඔහු තම ගුරුවරයා වෙතින් උගත්තේ. ඉරමුදු ලියදත්ේ උපාස්ස කරාලගේ ඥාතියෝකෝූ සූරිය ොඩ රජගකුර හිමියන් වෙත යොමු කිරීමේ නතුරුව දෙමාපිය ආචිර්වාදය ඇතිව ඔහු වැළිවිට සරංකර නමින් පැවිදිව මේ මූලිකටික මොව ටිකක් සංකල්නය කළ එකට එකතු කරලා. මොනවද අධ්‍යයනය කරපු පොත් පොබලන් නම් පොත මගුල්ලකුණ සකස්කඩේ නවරත්න කියර නම් අහලා තියෙන කට්ටි පොබල හැන්මමාක්ක්‍යයක් ධන්නබාන් වගේ පොත්තියන හලා තියෙන කට්ටි හද වැරිගුඩ නම් පොත මගුල්ලකුණ සකස්කඩේ නවරාත්න සකස්කර නොගියකට තොගේකට හබස්කටෙ හලාතින මේ ද සකස්කට නොක කටේ හබස් කට කරගන ඉදද. නම්පොත මගුල්ලකනුේ නම්පොතේ තියන දංකාව දයන ගම්බලනම් මනොත්තියන මස් ාන ල් ද රගක දගම බ්බාග රුණාගල අදෙස්සාගම ඕමතමයිද. හරි ද ි ස්ර සකස්කටගන කදාර දේ. ි සකස්කටක රද ාරම හරි ය පොටිග ලා මතක තියාග න්න න ේවා. තුංගෙනක කියන පුළුවන්ද කියලා න තුංගෙන එක ම කිව්වේඩ කවරයි ටඩ්වක් එකෙදාන්නක තුන්ගෙන රයි තුන්ගනි ප්‍රශ්නය. බුදුශාසන පුරස්ථා පුනරුත්තාපන ව්‍යාපාරයට සමඟාව ඇතිවූ භාෂ ශස්ත්‍රය ප්‍රබෝධය රෝහිලී පරර්ණවිතාරණ කියනෙක් කෙනා ලියපු පොතක මේල කොටසක් යනති මේක ගොඩා ක්‍රිස්තරයක් තියෙන නිසා ම එක කියවන්නේ යන්නෑ නමුත් මේක මං ඔයා ගුරප් එකක දැම්ම මේ කියෝ ගන්න මේක තියෙනවා සෑහෙන්න බුද්ධ ශාසනය විනාසවෙච්ච විදි හරි බුද්සාාසන විනාස වෙච්ච විදිිය මේක ගොඩක්තියනවා කරුණු මේක කියෝ ගන්න මම වාලට දැම්මට පස්සේ හරි වටිනෝ මම මේ උපුටනය ගත්ත පොතෙන්. හරි ගනිින් අන්සලා කියැන කවද් ම කලනුත් ඇැඳදිනවා ගනින්න අන්සලා කියයන කවුද කිය මේ බලාගන්න කවුද බලන ගනිින් දන්සලා යැන් ගනිින් අන්සලා යනුව හැඳනෝ පිරිස ගෞතම බදු සසුරේ සහ. සඟපරපුර නියෝජනය කළත් ඔවන් සැබා පැවිද්ධ හිමිවේ. ඔවුන් අතරින් බොහොමයක් අඹුදරුවන්න සිටිය. සමහරෙක් කුඹරු වැඩාආදී කර්මාන්තයන්ගේ නිියලනේ. එසේ කුඹරු කරමාන්තයන්හි නියලන විට පිරිතක් සඳ ආරාධනා ලැබුණනොත් නම්. අතපයි සෝදා නිවසර ගොත් සිවුරු පොරවාගෙන වටාපතදර යගෙන පරිත්‍රාණ කටයුතුවට පිටත්තුූ බව අතීත පොෘක්තිවල සඳහන් වේ. තැම්මකදදවෙෙන්. ගොල තරම සිවරඇන්දගන ඉදන ඒගොලො කුම්ඹරු කොටනවා වතු සුද්ද කරනවා අඹබදරුව පෝෂණය කරන ඔක්ම කරන තවරල පිරිතක් වොත්ේම ංලාල අතපයෝදගෙනන කියලා පිරිතක කියලයි. අන්නන්නේම කටියයක් ම ගනි හන්සල කියලකිවි. එතකට භික්ෂහන්සේල හිටේ න ේකන්ුවන කොට හිටේ ගනි ගනින්න අන්සේලා. ඉති මේ ප්‍රශ්න නිසා ලංකාවේ ස්වාමීන්නාාන්සලා නැති නිසා ස්වාමින් හන්සලාව හදාගන්න අප සර ක්‍රාමුදුරු හදනවා අලුක් සමාගම මොකක්දමේ සමාග. මොකද මේ සිල්ලවත් සමාගම කියලා කිය බලමෝපි සිල්ලත් සමාගම කියන්නමොකයිද කියලා. ලක්්දියවපුරා ඒවට වැඩ වැඩවිසිටි සිල්ව වහන්සේලා නිතර ඇසුරු කළ සාමනේරයන් වහන්සේට සිිල්වතුන් වහන්සේලාගේ එකමුතුවක් සමාගමයක් අරම්ම කරට හැකිවිය. පුඩුගම්බලා යන කටයුත්තා කරෙසි නිද ආරම්භ කළ සිල්ුවවත් සමාගම ඉතා වේගෙන් ලක්දිව ප්‍රචාරය වී ධර්මකාම සිිල්වොතුන් බොෝ පිරිසක් එකතු කරගත් බලවත් එකමුතුවක් ව. දැන්වවා ඊළඟ ප්‍රශ්ලියයා ගන්න සිල්වත් සමාග ආරම්භ කරන්නේ කවුරුන් විසින්ද සිල්වත් සමාග ආරම්භ කරන්නේ කවුරුන් විසින්ද සිල්වත් සමාග මාරම්භ කරන්නේ කවුරුන් විසින්ද සිල්වත් සමාග මාරම්භ කරන්නේ කවුරුන් විසින්ද සිල්වත් සමාග ආරම්භ කරන්නේ කවුරුන් විසින්ද සිල්වත් සමාග ආරම්භ කරන්නේ කවුරුන් විසින්ද ඉල්වත් සමාගම ආරම්භ කරන්නේ කවුරුන් විසින්ද ඉති අද ලස්න විඩියුව එකක්තිේ නව කොරලන්න පෙන්න්නන්න පළමුනි සතිවක් වඩිය එකක් පෙන්නවද අට ඔවු මට මතකැහටියට බලු පැටියගේ ේඩිය එක නේ දැි බැලි පිප්ගෙක් ි ඩිය එකනද වැල් . අදතින ලසන විටිය එක අනිවාරම් බලට දෙේවා බලමද දලස්න විඩිය කක්තින එසරට ලම් දැමනේ වේ. එතක ඊලාළඟ ප්‍රශ්න තමයි සිල්ව සමාගම ආරම්භ කලේ කවරුන් විසින්ද. සිල්වත් සමාගම ආරම්භ කලේ කවුරුන් සින්ද. එතකට මේ සිිල්ව සමාගම ආරම්භ කරට පස්සේ. ලංකා වටයම හීටිය. අ ටිකක් සීලේට ලෑති සිිල්වත්ව ඉන්න කෑමති විික්ෂ හන්සල මේ සමාගමට එකතු වුණ. ටික කාලයක් යනකොට හවැනි පශ්නය කියන කෙලක යනෙ සිල්වත් සමාගම ආරම්භ කලේ කවරුන් විසින්ද. සිිල්වත් සමාගම ආරම්භ කළලේ කවුරුන් විසින්. සිිල්වත් සමාගම ආරම්භ කළේ කවුරුන් විසින්. සිිල්වත් සමාගම ආරම්භ කළේ කවරුන් විසින්.රි ඉඩමස්වේ ලංකාවෙහිට බ මේ සිිල්වත් භික්ෂ වවාන් වික්ෂ වහන්සල සාමනේරයන් වහසලා තුර භක්ෂු වන්සල න මේ සමාගමට එකතු වුණ. දස මේ ඉතා වේගයින් ලංකාපුරා පඇත්තිෙන ොකු දවන්ත සමමාගක් වාට පත්වන සමතියක් බොට පත්වන ඒ රශි තක්ට ඒකරස ච්චක් කොට පත්තුුණ. තොර මේඒකට එකතු වෙලා හිතිය සිටිනා මළුවේ, එලිපැන් ගොමුවේ, එපිටයේ, හපාගොඩ අලුත්නුවර මැදවල පහන්කුඹුරේ නාගොල්ලේ කුමුල්දිවෙල වැඩගදර අහුගොඩ මළගම්මාන ධනිගම්ගොමුවේ, ආද මේ හැබ ගමකම හිට සාමනයේයට හාමුරුව මේකට එකතු එකතු වෙලා හිටියා. හරි ඊඩමස්සේ මොකද කරේ මෙ අසරන සර සරංකර හාමුදුරුවෝ එකල පැවිද්දන්ට අමතක වෙච්චි කාරණයක් තිබුණු. ඒකාලේ භික්‍ෂූන් වහන්සේලාට අමතක වෙච්ච එකක් තිබා මොකක්දේ අමතක වෙච්ච එකක ඉස්සර භික්‍ෂූන් වහන්සේලා ධානය සපයා ගත්තේ පින්ඩ පාතය වැඩලා.හොමද පින්්ඩපාතේ වැඩලතමයි ධනය සකසා ගත්තේ. හරිද. මේ වෙන කොට භික්ෂ වහන්සලා පින්ඩ පාතේ වඩින එක අනතර කරලා දිමු පිඩපාතේ වඩිනකොට නතර කරලා දෙමු. හැබැයි අසරණසන්න සර්ණං කර හාමුදුරුව හරි අසරලසර සරණං කර හාමුදුරුව නැවතත් මොකද කරේ මේ විික්ෂණන් වහන්සේලට අමතක වෙලාතිවිච්ච ශාස්සනික චාරිීත්‍රයක් ශාසනික විදිියයක්ක් වෙලාති විිච්ච පින්ඩ පාත ක්‍රමය නැවත ආරම්භ කලා සාමාණන් වහන්සේ කළ වූ පිඩපාතයත නැවත සමාජගත කරමින් බෞද්ධයන් තුළ ශාස්සනික ප්‍රබෝධයක් ඇතිකරවීමට සමත්විය. එන් බුදුසසුනට ආලවඩන බොහෝ ගිවි පැවිද්දි හඟුරන් කෙත රජතුමා හෞදදුසය අඋත්තරේයාහ තුර දම කිය. සාසනක ක ප්‍රවා එ එකකො දැන්නේ අ භික්ෂන් වහන්සලා අතෑරලද විච පිින්ඩ පාත චරිකා ක්‍රමේ අසරන වැලවට සරණන් කරහාමුතුරු මයි වැඩේ පටන් ගත්ත. එදායිදලා මේ සංගරජ හාමුතුරන්ට කියන්න ගත්ත නමක් මකද කියන ගත නම. අසරන සරණ පිඩපාති වැඩවිට සරා කරහාමුතුරුව කියලා ටක් කියන්න ගත්ත. ඔන්නවතනේ ම පින්ඩ පාතති කියන කෑල්ල එකතුන. ැයි දනුත් භික්ෂ වහන්සල පින්ඩ පාත ටින්න. ඉතිව සමහර කාලවලට පින්ඩ පාත වැඩසදා සංවිධානය කරලා පින් පාති වඩින තුක ඒවක් පින්ඩ පාති වඩින නවත්තල තිබු ඉතින් සරංකර හාමුතුරුවතමයි නවත පටන්ගත් ඉතින්ග නායි කවර සරංකර හමුතුර කන කවත් ඩ ටන්න ළන් ඉර්ෂාවට හාමනාවට පත් අයගේ ප්‍රමිණිලි හේතුවෙන් නරන්ද්‍ර සිංහ රජවිසිල් සරණංකර සාමනේරයන් ්‍රමුක සිිල්වත්තු ලග්ගල ප්‍රදේශයට පිටුහල් කරන ලද. දැන් අර දැම් ඕන මේක නවන කණඩායම් දෙකක් ඇැ කණ්ඩායමක් කිටයන් අර ල්ත් ම එක ච න්ඩ මිටිය ගොල හරි හොන්දයි. ඒ ගොල්ල කීරුයි ඒ ගොල්ලො කියන දේ කරනවා ඒගොල් හොඳට සීලේ රකිනවා එනිසා ගොල්ට මිස් ගොඩක් ආදරේ ඒගොල්ල අන්ට ගොඩක් දෙවල් ිනිස්ස පූජාකර ඒගොල්ලන්න ගොඩක් හොට සැලක්වා මනිස්සු යි කියන දේරනවා ඉතා හොඳ කීකරු නිසා කීකරුවවා අයට ගොඩක් දෙවල් කරලා දෙෙනවා හුඟක්කයි අදරන ඒවගේම මෙතැදදි ඉතාම ගෞරවය කළ මෙ කියන කහන හඟ කීකරුව ඉන්න නිසා මෙයට ගොඩාක් දෙවල් හම්බනා හැම දේම හම්බුනා ගෙනල්ල දුන්න පූජ කලා එයනිසා ඒගොල්ලොත් සතුටින් ඉඩිය අනි තඇය සතුටින් තවකණ්ඩෑයමක් හිටිය ඒගොල්ලො කිසිම දෙයක් අහන්නෑ කියනෙ. ඒගොල්ලො ස්ොරිරි ඒකොල්න්නට පොත දෙෙර කට්ටිය මොක දෙකර කිසිම දෙයක් සලකන්න ඇැතු අතැරිය. කිසිම දෙයක් දෙන්න. වතුර දෙන්න ෙත් නෑ කෑම දෙන්නෙත් නෑ. මොනමත්න්නේ ඇතුුම් පලනතු මොකුද දෙන්නටිය ඒගොල්ම නොසලකාම හැර ගෙල්ලොටනකට එන්න දෙන්න ට පස්ස එකගොලන්ට කිසිම සැලකිල්ලක් නැතිවුණ. දැම් මොකද වනේ අ හොදයට ඉන්න කට්ටියයි. අ නරට ඉන්නටේතර පොඩි ගැටුුවක් ඇතිවත්. ඒට පස මකද ගැන ගේල්ලක් කියේලම් කියෙවෙල් අර හොදට ඉන්නට්ියට රජ්ජරන්ගේ පොඩි ප්‍රශ්යක් ඇතිවත් ඒක පති පපලේ තමයි තින්නේ විශෂාව හම පපට පත්ත පැමි ර රජ. නන්කර සාමනේයන් ප්‍රක සිල්වත්තු ලදගල පදේශයට පිටු හල් කරන එකොල්ල මොද කරලදෙම. ඒගොල්ල අයිම කරල දැව. ග පලාතන්ම එහට අයි කරලා දැම. එන්න දුන්නෑ කාටවත් ඒගොල්ල හිර කරලා තිබ්බ. ඉරම කරලා තිබ්බට පස්සේ දැන් ඔන්න ඒගොල හොද මාසරන වන ඇයි ඒකොලේ ප්‍රශ්නකට මැතිවවෙලා ඉන්නෙද දැ කාටවත් එන්න දන ොක් ොකදකේ දගලකන ප්‍රදේශයට එඒවලම එලම ඒලම තුහල් කලම ද. ැ දැන්තාම ඒකතමයි ප්‍රශ්න ඊට පස්සේ? ඒ කරපු දේවල් පිළිබඳ එකල සරංගර සංගරජණන් වහන්සේ සොඳරු සසන් ආරම්භකරපු විදිේ ඒ ගැන තොරොතුර ඉහාස සඳහන් වෙලා තියෙනවා ඒ ගැන ලියවෙච්ච ගාතා දෙක් නොමම මේ දාලා තියෙන මේක ගැන මං කතා කරන්නේ යන්නේ නෑ ඕොන මේ එක තියෙනම කතා කරගෙන යන්නම් මේට දැමාම නිකමට වගේ දැනුට කියවන්න පුරදන්නතව මේ දලා තියෙන්. එකල අප සරණංගර සංගරජණන් වහන්සේ සොඳරු සසුන් යුගගේ අනාගත බලාපොරොත්තු දල්වා ගෙන මහත් ඉවසීමෙන් යුතුව සහ දැඩි කැමීමෙන් කැටයුතු කළ බව උන්හන්සේ විසිල්ම රචිත කවි පොලෙන් මනාකොට මේ පල්ල ඇතියන කවි පෙළි කවිිය මෙ පාලිභාෂන ලේර තියෙන නමුත් මේ කවි. ඒවා ඇතුළ තියවා ය කොච්චර කැපවීමක් කරාද කියන එක. හරි කවි ගොඩක් තියනවා. එයට කියෝල බලන්න කොච්චර හොඳට සාරණ කර මුර ඉන්දල තියෙනවාද කියලා. හොදට ඒටපුගේ ප්‍රතිඵලේ තමයි අදත්නේතියෙන් හොඳට හිටියාව හොඳට සලකනවන් ඒක ප්‍රතිඵලය තමයි ඔ හොඳ දෙයක්ක්ලාම හොඳ ප්‍රතිපඵය තම අදටත් මේේ භික්ෂාසනය පැවතිෙන්. මේ සම ඉන්දයා විසිට ැ පැමිණ බමලක විසින් දැන් මේ අපරු සිද්ධයක් නද අරකට්ියේ ලක්්ගලට යවල තියන්නේ එකකොල්ල අර්ගල්ට කියල හිර කරලාදී මේ හිරකරට පස මේ හර ලස්න කතාව බලන්ග මුලින්ම මොකද වෙන්නේ සංගරජාන්ගුර පැවිදි වෙන අර හොඳ කට්ටිය එකතු කරගන්න නරක කට්ටේ වෙන පැත්තකටයන එතකොට නරකටය කො හරන කකොල්න්ට සැල්ලින් මුකුත් නැති වෙනවා ඒකොල්ලන්ට කිසි දෙයක් දෙන්නැතිවෙනවා එඒනිසා ඒ කොල්ල කොන්වෙලා යනවා කෞරුත් බලන්න ඒක ප්‍රතිඵලයක් විදියටට සංගරාජ හමුරුවන්ට මේ ප්‍රශ්නයනවා ලක්්ගලට යන්න වෙනවා ලක්්ගල හිලා ඉන්නක අතරේ දැන් මමුකුත් කරගන්න බෑ රජුරෝත් එක ගන්නු නුවක් කරගන්න බෑන ඒනිසා මොකද කරන්නේ ඔන්න බලන්න හරි අපූරර් අවස්ථාවක් කියෙන. ඒ තමයි. මේ ස අපේ ඉදයාවිසිට පැි මුණක විසින් පවසල් ලද සස්කෘට් සලෝකයක් තේරුන්ගීමට නරයින්ද සිහ රජවිසින් ගෙන්ඩනලද කිසිුවකට නොහැක වූ බවක්. සර්ණංකරහිමියන්ට මේපුත සැලවී අදාල සෝකවය අරුත සිය සිසුන්ට පැහැදිලි කරදුන් බව පොතපතේ සඳහන් වේ. ඒ බුණා ඉදිරිරයේ බණකීමට සම කෙනකු නොවයෙන්. පලපාන මුහොට්ටාලිගේ කේවෙන් සරණංකර හිමියන් කැවීමට රජ කටයුතු කර ඇත. හදි උන්නාන්සේ පාලි සංස්කෘත සිංහල භාෂා තුනෙන්ම? බනක අත රජුකේ අප්‍රමාණ ප සසාදර පපත්තු. දැන් බමුණනක්ක වෙල සොලෝකයක් ඉදිරිපත් කරලා මොකක්ද සොලෝක මේක තේරුම කිසිමකතෙකට කියන්න බෑ දැන් රජුර ගාවට එකතු වෙලා හිටිය මහරි ගත මහරි ජගත කියලා කිසිමදයක් කරන්න නැති කටියක් එකතු වෙලා හිටිය. අන්තිමඩේ ොල්ල හ ගල මොදැ හැයි. ේරු කියා න්න බැරි න ං තු ර ච ං තුර ොකද කර මගේ ල ි හ ති ග නිත් යට හන්න මේගේ ේරුම කියලදන. මේ රංචන රජවාසලට සංගරාජ හමුතුර ගැෙනන ොහහියටද රජවාසලට ඊට පස්සේ තමයි සංගරාජ හාමුදුරුවන්ගේ ගමන ින් ටක් හැදෙන්. මයි සංගර හමුතුරන්ගේ අරමුණට යන්න පුළුවන් අවස්ථාවහදේ. ොකද ං ර ජ හතුරන්ගේ අරමුණ අරමුණ තමයි මොකද. ලංකාවේ උපසම්පදාව පිහිට වනක. එයනම් ලංකාවේ උපසම්පදාව පිහිට වඩනං අනි වාරෙන්ම රජ්ජරුවන් අනු ්‍රහය ලබා ණ්ඩෝ. දැන් සංගරජහාමුතුරෝ සමත්වෙනවා අර පාලි ඉගෙනගත්ත නිසා සංස්කෘති ඉගෙනගත්ත නිසා මේ භාෂත් වනම ඉකර ගෙන එ නිවැරදි අවබෝධ කරගත්ත නිසා අර සොලෝකට තේරුම කියපු නිසා, රජුගේ ප්‍රසාදේ දිනාගන්න පුළුවන් බලන්ඩ ඉගෙනගත්තාම තියෙන වාසි. ඉති රජ්ජුරුව හාමුදුරුවන්ට ගෙනල්ලා? උදට කියනකා කියන දේ තේරුම්දුම් කරපු නිසා නේ පාඩන් කරපු නිසා මේ ඔක්කොම උගත් නිසා හොතට සලකන්න ගත්ත. ඒයට පස්සේ රජ්ජුරුවත්ක් ලොකු හිතවත්කමක් ඇතිවුම්. ඊට පස්සේ හීන්සරේ මොකද කරේ සරණංගරාමුදුරු තමන්ගේ අදහස රජ්ජුරුවන්ට දැම්. හරි මේසන ඉන්දයාාවවි සිටි බමන වෙසි ස්ොරි ඒකමයි? රන්කර උන්සේගේ ප්‍රධානතම අබිලාසවේ නැවත ස්‍රී ංකාව තුළ භක්ෂාසනය ඇතිකිරීම. ඒළඟ ප්‍රශ්ටේන නය ගැන්. සංගරාජිහිමියන්ගේ ප්‍රධාන අරමුණ කුමක් ද, සංගරාජහිමියන්ගේ ප්‍රධාන අරමුණ වූයේ කුමක්ද සංගරාජිහිමියන්ගේ ප්‍රධාන අරමුණ වයේ කුමක්ද සංගරාජමියයන්ගේ ප්‍රධාන අරමුණමොකද? ද මද මොකදද චැඩ්ොක් එක ධනිබය මොකදකර ඔයක තමයි සංරජ හමුතුරන්ගේ ලොකුම අභියෝ ොකද ලකුමියෝග ලංකාවේ උපසම්පදා භික්ෂුවත් නිර්මාණය කරන එක ලංකාවේ උපසම්පදා භික්ෂුවක් නිර්මාණය කරන එක තමයියාගේ පලවෙනි අරමුණ එතකොට සර් හයවැනි ප්‍රශ්නය කියන්නකූ සර් කියල ගෙන මොකක්දම හයවෙනනයට ඇහවු කියලා දැන්ගවන්න අබිලාසය කියලා කියැනෙ බලාපොරොත්තු, අභිලාශය කියයැනෙ බලාපොරොත්ව, අභිලාශේයකති මහප්‍රාණ බියන්න ඉන්නේ අභිලාශය යැන බලාපොරොත්තු තකට මූලක අභිලාශය තමයි මොකක්ද විික්ෂ ශාසනය ඇති කිරීම. මේ සඳ රුමෙන් හරි සියම්රට ආධර වාශස ඒ වනකොට භික්ෂවාසය තිබුණ ුරමේ තිබුණා තායිලන්තයේ තිබුණා සියමය කියලගැන් එතකොට සෙන් රි පුරමන් හරි තමයි තායිලම මේ ගේ නි මොකද භික්ෂශවාසනය උප සමත භික්ෂ හස ගද. දැ විජාරජ සිංහ කුමරුව එක්දා සස්්‍යය තිස්නමයේදී ශේෂන භාරගත්තට පස්සේ නවක් ලබා ගැනීම සදා මූදු පලාත් පාලනය කළ ඔවු. ප්‍රශ්්‍ර දීලයිවරලා උත්තර සාකච්ඡා කරවම්. හරිත ඒම ගගලන්ට ලියන්න කියන ලේලයිවෙරලා එම ඇවත සාච්ා කරන මේක ටික් තොරොතුරු වැඩිාඩමක් නිසාතමයි ටික්මක් මේ ප්‍ර් එකට කරගෙන යන්නේ ඉති මේ අර ප්‍රධාන කරුණු ගොඩක් තියෙන නිසා අලස්සන පොතක්කා ගැරි ාව මං කමරාවෙන් දැක්කා බුද්ධ ධන මෙ හරි මොකක්රි හරිවෙරි ගොට් අන්නෙම ලියාගෙන යන්න නැවත නැවක් ලාවා ගැනීම සඳ මුහදු පලලාත් පාලනයකල ඕලන් ආඩුකාරයමක සාචා කරීමට රජනයෝචිතු පරික් කවට රජතු මටයි එකකොට ඕලන්ද නැවපතියේගේ නැවක් මගින් මේ සුඳ සයම් රජ්‍ය ියෝජතතු පරික්ැවන්ට එක්දා සස්්‍යය හතලිස් එකේදී උත්සාහ දර. දැම් පලවෙන උත්සායි මේ බලන් අපිට වැඩක් සාර්ථක කරගන්න යනකොට කොචර සාර්ක වෙන හද කියන. දැන් මූදු බලබලාත් පාලනය කරේ මේ සමය වෙනකට ඕලන්. ඕලන්ද ආ්ඩුකාරයවරක සාචච්චා කරන්න ඕනි නවක් ඇවන්ඩනා. ඕමාරි රාජිසින් රජරුවන්ගේ දූත පිරිසක් යවල ඕලන්ද ආණ්ඩු කාරයත් එක සාකච්ඡා කරලා අවසානය ඕලන්ද නවපතියගේ නැවක් මගෙන් සියම් රාජ්‍යයට යන්ඩ නියෝජ පිරිසක් එකදදාහසස්්‍යය හතලිස් එකේදී යවන්ඩ පොඩි උත්සාහයක් දැරුවවා. මොක දුණේ අනේ දෙවියනේ මේ නැව මුහුද ගිලුණ අතර මඟදි මුහ දෙගෙලුන මේ ගිය පිරිසත් එක්ක මුහු දෙෙලුන. බොහෝ දෙනෙක් ජීවිතක්ෂයට පත්වූමොත් කිහිප දෙනෙක්. ලවගත් කීප දෙනෙකි ජීවිතේ බේරගන්නවා කීප දෙනෙක් මිය යනවා. ඕන පළවෙනි උත්සාහය හරි සියම් දේශයට පළමු නැව ගමන් කරන්නේ කිනම් වර්ෂයදීද. සියම් දේශයට පළමු නැව ගමන් කරන්නේ කිනම් වර්ෂයේ දීද එළඟ ප්‍රශ්නෙන්. සියම් දේශ පළමු නැ ගමන් කරන්නේ කිනම් වර්ෂයේ දීද. සියම් දේශයට පළමු නැව ගමන් කරන්නේ, කිනම් වර්ෂයේදේද සියම් දේශයට පළමු නැව ගමන් කරන්නේ, කිනම් වර්ෂයේදේද, සියම්දේශයට පළමු නැව ගමන් කරන්නේ උප සම්දාවව ගනීම සඳහා ප්‍රශ් පාඩමට අදාල වන මඟහනේ සියම් දේසේට පළවු නැව ගමන් කරන්නේ කෙනම් වර්ෂයේදීද හරි ඒළකට දෙවන වරටත් ඕලන්ද ආ්ඩුකාරයාගේ උදව්වෙන් පසිර විසාරණ උදව්වෙන් හරි දෙවනි අවස වන්න දෙවට පලවෙනි අවස්සාාව මුූදු පත් වුණ සියම් දේශයට පළමු වතාවට නැවක් ගමන් කරන්නේ වර්ෂකීයේ දී ද නිවමංහන්මේ පාඩම් මතකටියයාගර හරි පළවෙනි උත්සාහ ෝධ දෙනක් විීදක්ෂ පත්ම නවතත් එක්ද හස්ස තලිස් පහද පිටත්තු දෙවැනි නියෝජත පිරිසද සියම්දේශය දැන් තායිලයන්තේ වෙත ලංඟා ග්‍රිමින් සිටියදී. රජතුමාටිසි අවශ්‍යතාවද දැන්වූ මුත් අවසාාවන් අවාසනාවකටමින් හදි සියවම සිදුව විජේ රාජසිංහ රජුගේ අභාවේ නිසා අලුතින් පත්වන රජු කෙබදු කෙනෙක් දැයි නොදැන සියම් ්‍යක්ෂණ වහන්සේ පිරිසාා ලංකාවට එවිමට සමයක් මැති වෙනවා. හරිද හරි ඒටබස අපි ඒගාවට කියමු දෙවන උත්සාහයි අසාර්ථකූයේ කිනම් කරුණාක් නිසාද. දෙවන උත්සාහය අසාර්ථකූයේ කිනම් කරුණක් නිසාද. දෙවන උත්සාහය අසාර්ථ බෞද්ධයාග අත්පොති කියන දම පද. දෙවන උත්සාහයි අසාර්ථකූයේ කිනම් කරුණක් නිසාද. දෙවනි පාරත් උත්සාහධදරා මොකටද? සම්පතාව කියන දෙවනවතාවට උත්සා කර පළමනනි එක්දදාහස්ේ හතලිසේෙද නැම ූදත්නනකෙන නෑමං කියේන ප්‍රශ්න විතරක්ල යන්න සම්පූර්ම ලියන් න්නනෑ. දකොට දෙවනි උත්සාහය තමයි තා නැවත වරාවක් එක්දා සස්ස්‍යය හතලිස් පහයේදි නැවක් කරගෙන සියන් දේශයට යනවා සියන්දේශයට යනකොටම විජේ රාජ සිංහ රජුරෝමිය යන. එතකොට අවසන් ප්‍රශ්නය තමයි මොකක්ද දෙවන උත්සාහය? අසාර්ථක වූයේ කිනම් කරුණු නිසාද. කිනම් කරුණක් නිසාද. පළවෙනික අපි හුවේ උපසම්පදාාව ගෙනෙවුම් සඳහ පළවෙනි වතාවට නැවක් සීමටයවේ කිනම් වර්ශයේදීද. ඉටපස්ස අපිහාන ප්‍රශ්නතමයි දෙවන උත්සාහ අසාර්ථක වූයේ කිනම් කරුණු නිසාද. දෙවන උත්සාහය අසාර්ථක වූයේ කිනම් කරුණු නිසාද. දෙවනි උත්සාහ දරන්න විල්බාගෙතර නිලමේ ඇතුු දත පිරිසත් එක් අවසානයේ ඒගොල්ලන්ට හිස්සතින් ආපහු එන්න සිද්ධ වෙන හිරුණි සනය තමසම මළුතින් ආය ආදරීම් පිළිගන්නව පන්තියට හදරිිකක් අපිමේටක් සැරටම කරගෙන යනවා. ඒ මේ පොඩ කරුණු වැඩි නිසා හරි. අපේ වාසනාවට එන් පසු එක දහස් හත්සය හතලි සතේදී. රජ පැමිණ කීර්තසි රජසිහ රජතුමා සරණන්ංකර හිමියන් කැන ඉතා භක්තියෙන් සිටි කෙනෙකි. රාජ්‍ය විවරණදිය වූ නිතර සරණං කරමියන්ගේ අවවාද උපදෙස් පැතිය. මේ යහපත් වාතාවරණයෙන් ප්‍රෝචනකත් ඕලන්ද රජයේ ඩ්ඒට ඉන්දියයා කොම්පැනි සමාගම නැවකින් තුන්වන වරටත් දූත පිරිස සේමට යවන්නේ රණංකර වහන්සේ සමත්වය. එක්දා සමස් එදදාහසේ පනස්සේගේ ජෝලිම සමානුවරෙන් පිටත්වූ සිංහල දූත පිරිස ත්‍රිකුණනාාමලේ නැව් නැග සියන්දේශයට ළංඟා හුව. උපසම්පදාව ගෙනීම සඳහ තුංවෙනි වරට නැවක් පිට වූයේ කිනම් වර්ෂයේ දීද තුන්වැනි වතාවට උපසම්පදාව ගෙනෙවීම සුඳහා නවක් පිටත්වූයේ කිනම් වර්ෂයේ දීද. හරි ඕන අවසන් ප්‍රශයෙන් දැඟුණන ඔතැන්ට්‍රකකා ප්‍රශ්ට ගරාවක් මතීල තියෙන දැන් අපි ආයත් කියනවා. තුංවෙනි වතාවට උපසම්පදාව ගෙනීම සඳහා නැවක් පිටත් වූයේ කිනම් පර්ෂයේදීද කිිනම් වර්යේදීද තුන්ගනි වතාවටත් උපසම්පදාව ගනීම සඳහා නැවක් පිටත් වූයේ කිනම් වර්ෂයේදීද. තුංව වතාවට උපසම්පදාව ගෙනනීම සඳ නවක් පිටත් වයේ කිෙනම් වර්ෂයේදීද තුංගෙන වතාවට උපසම්පදාව ගැනීම සඳා නැවක් පිට වූයේ කිනම් වර්ෂයේදීදරි ස ප්‍රශ් දොළහක් ලවවා රයි. අප ටිකක් වැඩිපුර කතා කරපු නිසා වේශ වහන්සයයක් තෙහෙට්ටුවත් නිසා අපි අම්පොඩ්ඩත් එෙහෙට්ටුව නිවාගෙන එන්න අම්මට කියන්න හොඳ ඒේකක් කදල එන්න කියර ලාසක ඉවරවෙන්න කියලද කියලානවා හතට අම්මට කියන්න මේ තක් හදන්න කියලා ඒවගේම ජනවාර පළවෙෙන්දට හදපු කැවුම්වලින් කෑල්ලක් කොටසක් සයටටත් දෙන්න කියලා කියෑ හරිදි. ම කන්නේ නෑ තනම කල බඩය අමාරුව හදා ගන්න කෝ බලන්න ජනවාරි පළවෙන් දර කිරිිබත් අදපු කට්ටියේ කිරිබත් කාපකත්යකෝ අ සෑන කිරිබත් කලන්න අපි කෝ පොසට එකම කිරිබත් කෑල්ලක්වත් නෑ නේද කියන්න මේම තරු අඩුවම ගණ කිරිබත් කියල්ල චඩ්බක්ෂ ඒවත් එවද්දකු හැඩේ තියෙන එකක් හිත සත්තුවෙන්. කවුන් ගෙඩිය කිරිපත් කෑරලා සැක ලිපිනේ වඩලු ගරිපත්වවන්න කුරියයට තමයි වන්න වේ එනකොට නරක් වෙලාතිය කිරිපත් වන්නු ඇඩ්‍රසකේ වන්න හරි කමක් නෑයිීති ඔයාල කෑව කියන්න ඔබේ සැපා අපේ සතුටයි හරි එලාකට පාටි දාාපු කට්ටියකෝ බලන් පාටියක් කෑම දාපු කට්තිය ඒ ඇති නන්න පාටිත්ති වෙලාදී අනේ . පාති නටපු කටතිය පාතිය නැටපු කට්ටිය නට පොඇත්තින්න වනේ ඔය ඉන්න නටපු කටතිය හරි අරේ නටන්ඩ සින්දු කියන්ඩ පාටි තාන්ඩ කොරෝන හදාගන්ට හරි කිරිපත් කොන්ට අපිටත් එවන් කේ කැල්ලත්වෙන් ඔන සඳරුවන් ඒ වලතියනවා අපි කිිස්මස්සල්ට පාටි දැම්ම කියලකිව එක්නෙක් ලොක පේට එකක් මේව තියෙන ක්‍රිස්මස් වලට පාට දැම්මන අපිටත් පාටි කිස්ම පාට වන්ට ඔවන් හරි අර අපි අන්ා දන්න දන්වා වඩියක ලන්ඩ ලෑස්සිද විඩියක බලන්යන් කැමතිකටි හෑන්මක් එකක් දාගනයන් කැමතිනක් කැමතිකලා චත්්බොක්ෂක දාගනයන් වීඩියක බලන්ට ඕන බර්ග එ වනවා කේක්ෙවනවා හැි බෝධය කේක්කේවනවා මගේ බර්ධයක තිබ දෙසෙම්පරද හටවෙනිද කැමති කැමති ටිකක්කමේදී තිකක් කැමති තිකක්ක කමේතිම ඔක්කම කැමතික දැම්ම ත්‍රරය ම පෙන්න්න විඩියෝගගේ නැත්තම් පෙන්න්න මං ගරන් කරන ධන වැටෙන ප්‍රමාණය හට හත් දෙෙනාව දම්මාම තම මම මේක මේ ර කරන්න ඔච්චරමොකටද අපි අගේ කරන්නේ එහෙනම් අපි යංකෝබාලන්ත අනි යංකෝබාලන්ට මෙවදියෝව අපි යංකෝබාවන්ත හරිතින් යංකෝබාලන්ට තවමොකටද කල්මරන්න යංකෝබාලන්ට ආයිතිං යංකෝබාලන්ට